පිසා දාන්ට මේ ඩොමිනෝස් එක වැඩ කරන එක කොල්ලෙක් ඉංජිනීරෙන් සිලෙක්ට් වෙච්ච දිවයිනේ 64 වෙච්ච එක සිකියුරිටි ජොබ් එකක් කරන ඒ ලෙවල් ෆේල් වෙච්ච කෙල්ලෝ බෑ හරියන්නේ නැහැ කියලා ගෙදර යනවා හරිද මේ නිතර මම ওই අනේන තැන්වල ළමයි මට හම්බෙලා කතා කරා හරිද වන් ගෝල් ෆේස් එකට ගියපුවාම පාරේ බැස්සා කොහේ හරි සිනමා හෝල් එකකට ගියපුවාම හැම තැනම හරි ට්‍රිප් ගියපුවාම සමහරවල් නුවරඑළියෙන් හම්බෙනවා ළමයි ඒ වගේ අද හිටියා මේ මං ගියා මේ ෂෝක් එකක් මට මේ කතා දෙකක් තියෙන දෙකම කියන්නම් මම එකක් තමයි ගිය සතියේ බ්‍රහස්පතින්දරය මං ගියා මේ කුරුණෑගල ඩොමිනෝස් පීසා එකට ඊට පස්සේ මේ දැන් 10ට වහනවා 9:58යි හරිද මං ගිහිල්ලා ඔව වහලද පිස්සුද සර් ඔයාට වහනවද කඩේ කියලා කිව්වාද ඊට පස්සේ කොල්ල අඳුරන කොල්ලෙක් ඊට පස්සේ අනුරාධගේ පන්ති කියපු කොල්ලෙක් මේ පොර මට මතකයට මේ දිස්ත්‍රික් 7 හරි ඔන්නෝම කියලා කිව්වේ හරිද ඉංජිනේරින් සිලෙක්ට්ලා ඉන්නේ මේ කැම්පස් එකට යන අතරතුරේ අර පීසා මේ මොකද ඩොමිනෝස් එකට ඇවිල්ලා මේ වැඩ කර හරි ඔන්න එක්කෙනෙක් සෙල්ෆි එකේ මාරගෙන මේ කොමර මට කොකා කෝලා එකක් දෙන්න තිබ්බ කලබලෙට ප්‍රෝටේ එක දෙන්න තමතුණා හරිද මේ එහෙම ඊළඟට අද උදේ අර YouTube එකේ ළමයි කමෙන්ට් එකක් දාලා තිනු දැක්කම මට මතක් වුණේ අද උදේ මං ගියා මේ අපේ ඔය මගේ වාහනේ මං ඔය ගත්ත එකේ මේ ලීස් එකේ තව චුට්ටක් ඉතුරු වෙලා තිනවා ඒක සෙටල් කරන්න යනකොට මේ ෆින්ටෙක්ස් ෆයිනෑන්ස් කියලා ඔය එතන පැලියෙකුට මේ සිකියුරිටි අර බිල්ඩින් එකේ එතන තුන චුටි කොටියක් වගේ එකක් තියෙනවා ඒකේ ඔන්න ළමයි ඇවිල්ලා මට කතා කරා සර් නවින් සර් නේද මං ක්ලාස් ඇවිල්ලා තියෙනවා මේ මෙහෙමයි දවස් කීපයක් ආවා ක්ලාස් හැමදාම ආවේ නැහැ මේ දකින්න සතුරුයි කියලා කතා කරා කොල්ලෙක් බදුල්ලේ කොල්ලෙක් හරිද පොර දිවයිනේ 64 අයිලන්ඩ් 64 මං හිතන්නේ හරිද ICT කරලා තියෙන්නේ ඒ ඒ පැත්තේ ගුරුවරයෙක්ගේ ක්ලාස් එකට ගිහිල්ලා තියෙන්නේ අර මාසයක් ක්ලාස් ආපු ඉඳන් මං ඒක ක්ලේම් කරන්නේ නැහැ මගේ රිසල්ට් එක කෙනෙක් මම කියන්නේ ඌ මාව දැකලා කතා කරා මට සතුටුයි හරිද මේ අර මේ තව එකක් මං කියන්නම් හරිද ඒත් එක්ක මොකක්ද දන්නවද මේ මම පහුගිය සතියේ කලින් සතියේ එහෙනම් මම රට යන කලින් සතියේ අපේ ඔෆිස් එකට අලුතෙන් කෙල්ලෝ ගන්න ඕනේ කියලා වෙලා මේ මම දැම්මා මේ පෝස්ට් එකක් සාමාන්‍යයෙන් 25,000 to 30,000 විතර පඩි දෙනවා මං මේ අර පැයට වැඩ කරනකොට දවසට ඊට අමතරව වැඩිපුර නිමාඩු දවස්වලට ඇවිල්ලා වැඩ කරලා සහ ඕවර් ටයිම් කියන්නේ ඉන්න ටයිම් එකට වඩා වැඩ කරලා රුපියල් 40,000ක් වගේ වෙනකන් සාමාන්‍යයෙන් පඩියක් ගන්න පුළුවන් හරිද කෙල්ලෝ ටිකක් ආවා ඊට පස්සේ මං උන්ට කතා කරා ඊට පස්සේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේදී සර් මට අහවල් තැන ජොබ් එක සෙට් වුණා අතන සෙට් වුණා මෙතන සෙට් වුණා කියලා අන්තිමට දැන් අපේ සාමාන්‍යයෙන් එදා හා කියපු 6 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ඉතුරුනේ ඒ එක්කෙනත් මගේ ක්ලාස් ආපු ළමෙක් ඉතුරු 5 දෙනා අයින් වෙලා ගියා හරිද මේ ඊට පස්සේ අපි ඇහුව හේතු يعني මම නෙමෙයි මැනේජර් ව මොකද්ද හේතු හේතුව තමයි ඔෆිස් එකක් වගේ නැල්ලු එකක් මොන එක හේතුවක් ඈ හරිද මට ඇත්තටම ඕනේ අපේ ඔෆිස් එකේ වැඩ කටයුතු කරගෙන යනකොට ඔෆිස් එකක් වගේ නැති වෙන්න තමයි ආරෙදරයි. කොල්ලෙක්ගේ මල ගෙදරක් වුණාම මේක වහලා දාලා යන්න ඕනේ කොල්ලෝ ටික මල ගෙදර කරන්න. හරිද? ඔෆිස් එකක් වගේ ආම්බෝයි මල ගෙදර වුණා. හරි. එළ උඹ එහෙනම් සතියෙන් වරෙන් කියලා වෙලා අනිත් තුන් වැඩ කරනවා. එහෙම රොබෝලා වගේ. එහෙම හරියන්නේ නැහැ. මිනිස්සුන ගැනීම දැනීම් තියෙනවා. දැනකට අවිලා වැඩ කරනකොට ඔෆිස් එන්වයරන්මන්ට් එකක් නෙමෙයි ඒක නිකන් ගෙයක් වගේ නං. පවුලක් වගේ නං තමයි පට්ට. මගේ නම් අදහස්. සම්පත් බැංකුව වගේ මහජන බැංකුව වගේ හැමතැනම වැඩ කරන්න ඕනේ කියලා ගන්නෑ. හරි මේ කෙල්ලොට ගියා යන්නේ බලන්න ඒ කෙල්ලෝ සමහරු මං පෞද්ගලික විස්තර එක්ස්පෝස් කරනව නෙමෙයි එක කෙල්ලෙක් ඒ ලෙවල් ෆේල් කෙල්ලෙක් හරිද මම නිකමට රෙක්‍රූට් කරේ ඒ ලෙවල් ෆේල් වුණාට පස්සේ යන්නේ කෝල් එකක් ගන්න ආන්සර් කරන්න පුළුවන් හරි අනිත් එවුන් දෙන්නෙක්ද කොහෙද එක සබ්ජෙක්ට් එකක් ෆේල් මං හිතන්නේ ඒ අර අයින් ගල ගියපේ මම මේ කියන්නේ චෝදනා නෙමෙයි උන් එක මට කිසිම තරහක් නැහැ මේ කතාව දැකලා ඉවරලා උඹලා මොටිවේට් වෙලා මේ තවම කරේ වැඩකට යන්න මේක දැක්කොත් කොහෙන් හරි මේ මිසක් හිතනලක් කරගන්න එපා බලන්න පීසා දාන්න මේ ඩොමිනෝස් එකේ වැඩ කරන එක කොල්ලෙක් ඉංජිනේරෙන් සිලෙක්ට් වෙච්ච දිවයිනේ 64 වෙච්ච එක සිකියුරිටි ජොබ් එකක් කරන ඒ ලෙවල් ෆේල් වෙච්ච කෙල්ලෝ බෑ හරියන්නේ නැහැ කියලා ගෙදර යනවා හරිද ළමයි දියුණු වෙන්න උමනාව තියෙන එක හරිද කොහෙද මොනවද කරන්න කියන එක හිතාගන්න බෑ හරිද ඌට තැන අදාළ නැහැ වැඩේ අදාළ නැහැ හරිද නිහතමානීව පොළවේ පහ ගාලා ඌ එතන ඉඳන් ඩෙවලොප් වෙන්න හදන මනුස්සයෙක් විදියට බැරි එක බෑ නිදා ගන්නවා කියලා හිතන ෂොක් නේද ඔන්න මේ අර කතාව හරි ඔන්න වැඩේ හරි මේ එල්ලා